අද න්‍යායවේ විවාදයේ අවසාන දවසේ මේ පහුගිය ආයවැය කාල සීමාව තුල මේ පාර්ලිමේන්තුවේ කරපු කතාදිස බැලුවම ඇත්තටම මම හිතනවා කවුරු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙච්ච සිස්ටම් චේන්ජ් එක වෙලා කියලා. දැන් බලන්න මේ රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් කතා කරනවා තමන්ගේම සමහර වෙලාවට දරුවා බලා ගන්න නැති අය සිස්ටම් චේන්ජ් එක. සිස්ටම් චේන්ජ් එක. ජාතිවාදයට එරෙහිව කතා කරනවා පාර්ලිමේන්තුවේ උතුරු නැගෙන නියෝජනය කරන්නා වූ දෙමළ ජනතාවගේ නියෝජිතයන්ට 33 එක කට්ටක්වත් නොදන අය. සිස්ටම් චේන්ජ් එක. නීති ආධිපත්‍ය ගැන කතා කරනවා සම්පූර්ණයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව අරලිගහ මණ්ඩලයට ගෙන්නගෙන පොලිසියේ CID වෙනුවෙන් වෙනම කියලා FCID එකක් ඇරලා නඩු දාන්න ඕනේ කාටද හිරේ දාන්න ඕනේ කවුද කියලා තීන්දුව කරගෙන දේශපාලොන්ජෝ රැලක් එකතු වෙලා අරලියගහ මන්දිරයේදී නීති අතරගත්ත උදවිය අද නීති ආධිපත්‍ය කතා කරනවා සිස්ටම් චේන්ජ් එකක් ජනාධිපතිතුමාට හැකියාව ලැබෙන තර මේගොල්ලෝගේ ඔළුව වෙනස් කරන්න ලංකාවේ රුපියල් වලින් සල්ලි අරගෙන සිංගප්පූරුවේ හෝටලයකදී සිංගප්පූරු ඩොලර් වලින් සල්ලි ගත්ත කට්ටිය අද කතා කරනවා ඩීල් දේශපාලනයක සිස්ටම් චේන්ජ් එකක් ඒ විතරක් නෙවෙයි වහිනකොට කුඩයක් අතේ තියාගෙන ඉන්න පැත්තක මිනිස්සෙක් ඒ කුඩයට දැන් වැස්සේ තෙමි තෙමි ඉන්න මිනිහා කියනවා ලංකාවේම වසන් 14000ක ගෙවල් 25000ක් හදපු අයගේ පිස්සා කියලා වහිනකොට කුඩේ තියාගෙන කුඩය ඇතුළට යන්නේ නැහැ ඊළඟට කොරෝනා වසංගත රෝගයට පෙකණිල් ගහන්න කියපු අය කියනවා රටේ සමස්ත ජනතාවගේ 80% ගානකට එන්නත දෙවනි වතාවක් දීපු ආණ්ඩුවට කියනවා පිස්සා කියලා පෙකණිල් ගහන්න කියලා මුලින් කියපු අය කවුද පිස්සා පෙකණිල් ගහන්න කියපු අයද එහෙම නැත්නම් රටේ ජනතාවගෙන් 80% ගානකට දෙවනි එන්නද දීලා දැන් බූස්ටර් එකක් දෙන අයද පිස්සෝ ඊළඟට මේ රටේ ආර්යාවගේ පින්තූරයක් අරගෙන ඒ පින්තූරයේ තමන්ගේ පත්‍රකාර අරන් යනකොට අතරමඟදී ඇක්සිඩන්ට් එකකින් මැරිලා ඒ මාධ්‍යවේදියාගේ කැමරාවේ තිබිච්ච රෝල් එක අතුරුදහන් වෙච්ච කාලේ අමතක කරලා ඒ කට්ටිය දැන් ඇවිල්ලා කතා කරනවා මාධ්‍ය දාසකෙන් සිස්ටම් චේන්ජ් එකක් ඒ විතරක් නෙමෙයි කොරෝනා වසංගත තත්ත්වයේ නැතුව ලෝක වෙළඳපොලේ තෙල් විල ඉහළ යනවනුට පහළ යන කාල සීමාවක අවුරුදු පහක් පිට එක දිගට ආර්ථික වර්ධනයේ පල්ලම් පස්සම මිනිස්සු දැන් කතා කරනවා කොරෝනා තියාගෙන ආර්ථික වර්ධනය නැග්ගන්න බැරි අය කියලා සිස්ටම් චේන්ජ් එක ලොකු වෙනසක් ඒ විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සමානව සැලකන්න ඕන කියලා ආකාරයට අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ ව්‍යවස්ථාව සමග අලුත් ප්‍රතිවරණ ක්‍රමයක් ගේන්න ආණ්ඩුව උත්සාහ කරනකොට ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉන්න ඉස්සෙල්ලා ඒක සාකච්ඡා කරන නීතිඥ මණ්ඩලයේ සභාපති හිටියේ ඉන්නේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිශ්වකාරතුමිය දෝෂාභියෝගයේ වෙලාවේ පාර්ලිමේන්තුවේ එනකොට ශිරාණි බණ්ඩාරනායක මැතින ඉන්න පෙනී හිටපු නීතිඥවරයා දැන් ඒ නීතිඥවරයාටත් මඩ ගහන ඒ අය පාට කණ්ණාඩි දිහා දාලා මේ මෙයා දිහා බලන්න මේ රටේ ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්සු පුටුවේ හිටියේ අද අලස් කොමිෂමේ සභාපතිවරිය එතුමියට දුන්නේ නැහැ අග්‍රවිශ්වකාරතුමකම ඒක ගැන කියනවා එතුමිය මේ අලස් කොමිෂමේ සභාපති කරේ අගමැතිතුමාගේ බැක්මෙන් නිසාද එහෙනම් ඉතින් ශ්‍රීපවන් අග්‍රවිශ්වකාරතුමත් අගමැතිතුමාගේ බැච්මෙන් නලින් පෙරේරා මැතිතුමත් අගමැතිතුමාගේ බැච්මෙන් ඒව දුන්නේ අගමැතිතුමා බැච්මෙන් ඉන්නද ඉතින් මේ වගේ පුෂ් ලෝඩන් පුෂ් වැඩි පත්තු කර කර පාර්ලිමේන්තුවේ කියන දේ එළිය කියන්නේ නැතුව මඩ ගහන දේශපාලනයක් තමයි මම දැක්කේ පහුගිය මාසෙද මම පහුගිය අයවැය විවාදයේ මගේ කතා දෙකේම කියලා බලලා මම ඉල්ලීමක් කරලා කිලිවම් කරේ බෙදෙන්නේ නැතුව එකතුවමු කියලා. අද කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ රටේ ජනතාව ඒ වසංගතතර මුණ දෙල විතර නෙමෙයි
මේ රටේ ජනතාව වසංගතයෙන් පස්සේ ඊළඟට දේශපාලනඥයෝ දිහා බලන්න මොන හෙන්ද මේ රටේ මිනිස්සු කියන්නේ අර පාර්ලිමේන්තුවට ඒ දවස්වල බෝම්බ ගැහුවානේ ඒ බෝම්බ ගහපු වෙලාවේ ඒ බෝම්බ ගැහිම මිනිස්සු එලා දැක්කා අද මිනිස්සු කියන්නේ ඇයි මේ පාර්ලිමේන්තුව බෝම්බ ගන්න නැත්තේ කියලා අහන්නේ ආණ්ඩුපක්ෂ විතරක් නෙමෙයි විරෝධ පක්ෂ එක්ක 225ම බෝම්බ ගහගෙන මිනිස්සු කියන්නේ ඒ නිසා මේ පාර්ලිමේන්තුව මතක තියාගන්න ඕනේ ගරු මූලාසන මන්ත්‍රීතුමියනි එක කාරණයක් මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ඊළඟට මූණ දෙන දින කාල සීමාව තුල මේ රටේ මිනිස්සුන්ට දේශපාලකයන් එපා වෙනවා තිත්ත වෙනවා ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල තියෙන ආකාරයෙන් නිලධාරීවාදයක් මේ රටේ ගොඩනගන්න පුළුවන් දනුත් ඒ නිලධාරීවාදය ගොඩනගන්නට පේනවා මම මේ කියන්නේ හමුදාවේ නිලධාරීන් ඇවිල්ලා ගොඩනගන නිලධාරීවාදය කියන පමණක් නෙමෙයි සමහර හමුදා නිලධාරීන් ඇත්තටම ඇවිල්ලා සමහර අපේ සිවිල් නිලධාරීන් වඩා හොඳින් කාර්ය කරගෙන යනවා හැබැයි සමස්ත නිලධාරීවාදයම ඔලුව උස්සනවා ඇයි මිනිසුන්ට හිතනවා දේශපාලඥ බොරුකාරයෝ හොරු පිස්සෝ කියලා